බස්රතයකට වඩා විශාලව වර්ධනය වුණු යුද ඩයිනෝසිරන්ව පවා ආහාරයට ගත් යෝධ කිබුලෙක් ගැන ඔයාලා කවදහරි අහලා තිබුණද? සාකා ස්විචස් ඉම්පරේටර් යන නමින් හඳුන්වපු මේ කිබුල් විශේෂය මීට වසර මිලියන 113කට විතර කලින් මුල් ක්‍රිටේසියස් යුගයේදී තමයි පෘථිවිය ජීවත් වෙලා තියෙන්නේ. ඒ අප්‍රිකානු ගංගා ආශ්‍රිතවයි. දැනට හමු වෙලා තියෙන පොසිල වාර්තා හැටියට සාකා ස්විචස් කිබුලන් තමයි පෘථිවිය මත මෙතෙක් ඇවිද ගිය විශාලතම කිබුල් විශේෂය බවට පත් වෙන්නේ. මේ කිබුලන්ගේ ප්‍රමාණය ගැන විස්තරයක් සිදු කරනවා නම් පූර්ණ ලෙස වැඩිහිටි භාවයට පත් වූ සාකා ස්විචස් කිබුලෙක් අඩි 40ක් දක්වා දිගකටත් ටොන් 10ක් දක්වා බරකටත් වර්ධනය වෙලා තියෙනවා. මේ නිසාම මොවුන්ව සුපිරි කිබුලන් යන අනුවර්තන නාමයෙන්ද හඳුන්වනවා. මොවුන්ගේ පොසිල හරස්කඩයන්හි සිදුකරන ලද පරීක්ෂණයන්ට අනුව වසර 10කින් සම්පූර්ණ වැඩිහිටි ප්‍රමාණයට පත්වන වර්තමාන කිබුලන් මෙන් නොව සාකා ස්විචස් කිබුලන් ඔවුන්ගේ මිය යාම දක්වාම ඒකාකාරී වේගයකින් මුළු ජීවිත කාලය පුරාවටම වර්ධනය වී ඇති බවට පාෂාණ විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. ඇත්තටම කිබුලෙකුගේ බරක් යයි සිටිය නොහැකි තරමටම ඩයිනෝසරයෙකුට සමාන බරකින් යුක්ත වුණු මේ කිබුලන් ඒ අවධියේදී පෘථිවිය මත ජීවත් වුණු විශාලතම විලෝපිකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. තවද මොවුන් ජීවත් වූ කාලයේ ඩයිනෝසරයන් ගොඩබිම ජීවත් නොවුණා නම් බොහෝ විට සාකා ස්විචස් කිබුලන් එවකට ගොඩබිම ජීවත් වූ විශාලතම සත්වීන් විදියටත් හඳුන්වන්න පුළුවන්. සාකා ස්විචස් කිබුලන් ප්‍රධාන වශයෙන්ම මාළුන්ගෙන් යැපුණු අතර ඊට අමතරව තම සීමාවට පැමිණෙන ඕනෑම ඩයිනෝසරයෙකු ඔවුන් විසින් ආහාරයට අරන් තියෙනවා. ඒ වගේම ටොන් 4ක් බර නයිජසෝරයන් වැනි ඩයිනෝසරයන් පවා මේ කිබුලන් විසින් ගොදුරු කරගෙන ඇති බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. සාකා ස්විචස් කිබුලෙක් විශාල තියුණු දත් 100කට වඩා තිබෙන අගුළු දැමිය හැකි ශක්තිමත් හකු දෙකක් සහිත මුඛයකින් සන්නද්ධ වෙනවා. මොවුන්ට තමන්ගේ හකු දෙක භාවිතා කරලා සිදු කරන සැපීමකින් ටොන් 9ක බලයක් නිපදවීමට හැකි අතර එය පෘථිවියේ ජීවත් වුණු ඕනෑම ඩයිනෝසරයෙකුට පහසුවෙන් මරණය ගෙන ඒමට තරම් ප්‍රමාණවත් බලයක් වීම විශේෂත්වයක්. මේ ප්‍රාග් ඓතිහාසික කිබුලන් වර්තමාන කිබුලන්ට වඩා ඉතා විශාලව වර්ධනය වීමට හේතුව ලෙස ඔවුන් දීර්ඝකාලීනව ජලයට හුරු වීම සහ ආහාර සීමාවන්ගෙන් මිදීම ආදිය පරීක්ෂකයන් විසින් පෙන්වා දෙනවා. ඉතින් තවත් පුදුම සහගත කාරණයක් වෙන්නේ මේ සාකා ස්විචස් කිබුලන් ජීවත් වූ ප්‍රදේශය. ඒ වර්තමාන සහරා කාන්ත අර ප්‍රදේශයයි. ප්‍රංශ පාෂාණ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් 1946 සිට 1959 දක්වා කාලයේදී සහරා කාන්තාර ප්‍රදේශයේ සිදුකරන ලද ගැනීමකින් තමයි මුල්වරට සාකා ස්විචස් කිබුලෙකුගේ හිස කශේරුකාව සහ තවත් අස්ථි කීපයක් සොයා ගැනීම සිද්ධ කරේ. එහිදී සාකා ස්විචස් කිබුලන් අප්‍රිකාවේ වසර පුරාවටම පැවති දැඩි තාපයෙන් සහ ආර්ද්‍රතාවයෙන් බේරි තම ජීවිතය පවත්වා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව සහරාව අතීතයේදී වර්තමානයේ මෙන් කාන්තාරයක් නොවන බවත් ඒ හරහා විශාල ගංගා ගලා ඇති බවට මෙන්ම ඒ භාගෙන් පෝෂණය වූ යෝධ සත්වයින්ද සිටි බවට මෙමකින් තව තවත් පැහැදිලි වෙනවා. වසර මිලියන ගණනක් පුරාවට අප්‍රිකානු ගංගාවල තම අනසක පතුරවමින් සිටි මේ සුපිරි කිබුලන්ගේ වදවියාම සම්බන්ධයෙන් පරීක්ෂකයන්ට තවමත් හරියට පැහැදිලි කිරීමක් නැහැ. එහෙත් ඔවුන් මතපල කරන්නේ ආහාර හිඟතාවය මේ කිබුලන් වදවියාමට හේතු වෙන්නේ නැති කියලයි.